හොඳයි ඉතින් අද දවසේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ 2021 සහ 2022 අතර පවත්වන ජාමිතීය ප්‍රශ්න තරගාවලියේ සුවිශේෂී අවසන් මහා තරගාවලියත් එක්ක ඉතින් තරග කොන්දේසි සම්බන්ධව මුලින්ම ඔයාලව දැනුවත් කරලා ඉන්නම් තරග කොන්දේසි තමයි තමන්ගේ නම පාස්මී ID නම්බර් එකෙන් රීනේම් කළා කරගත යුතුයි ඒක ප්‍රධානම කාරණේ වෙනවා ඒ වගේම අද ජාමිතීය ප්‍රශ්න තරගාවලියේ ප්‍රධාන මූලික වටේ ප්‍රශ්න 15ක් තියෙනවා මේ මූලික වටේ ප්‍රශ්න 15ට සෑම ප්‍රශ්නයකටම ලකුණු 10 බැගින් 150ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ජයග්‍රහණය කිරීම සම්බන්ධව ආන්දෝලනාත්මක ගැටලුවක් මතුව හොත් තවත් බෝනස් වටයක් පවත් වෙනවා. යනුව ප්‍රශ්න 5ක් බෝනස් වටේ ප්‍රශ්න විදියට ලැබෙනවා. යනුව සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 20කින් සමන්විත ජාමිතීය ප්‍රශ්න තරගාවලියක් තමයි අද දවසේ අපි ක්‍රියාත්මක කරන්නේ. හරි එහෙනම් මම හිතන්නේ සියලුම කටයුතු සූදානම් 2021 සහ 2022 නංගිරාමාලිලා මේ වෙද්දි තමන්ගේ නම රීනේම් කරලා ජයග්‍රහණය තමන්ගේ කණ්ඩායමට අරගෙන දීම සඳහා සියලුම කටයුතු සූදානම් වෙලා ඉන්නේ. ඉතින් තම තමන්ට පුළුවන් ජාමිතිය මම ගන්නකෝ ඔක්කොම ළඟට ගන්න සහ මම ඔයාලට tire දැන් දිස් වෙනවා තව චුට්ටකින් පළවෙනි ප්‍රශ්නය. ඉතින් ඒ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න ඕන. ඉතින් ඊළඟ කොන්දේසි තමයි මම ප්‍රශ්නෙට යන්න කලින් පුංචි ඉඟියක් දෙනවා මේ ප්‍රශ්නේ මොන වගේද කියලා. ඉතින් ඒක නිසා හැමෝම chat එකේ ready වෙලා ඉන්න ප්‍රශ්නෙට නිවැරදිම පිළිතුර දාන්න. එතකොට තමන්ගේ කණ්ඩායමට හිමිවන ලකුණු කාටද කවුරු විසින්ද ලබා ගත්තේ කියන එකත් මම ප්‍රකාශයට පත් කරන ගමන් මේ පැත්තේ හෝ මේ පැත්තේ තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණු දානවා. එහෙනම් මම හිතන්නේ සියලුම කටයුතු සූදානම් 2021 සාමාන්‍ය පෙළ විභාගයේ සහ 2022 සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වෙන මගේ ආදරණීය නංගිලා මලිලා වෙනුවෙන් සංවිධානය කරන හුදෙක් විනෝදාස්වාදයේ සහ දැනුම කේන්ද්‍රීය කරගත් ජාමිතීය ප්‍රශ්න තරගාවලියේ ආරම්භයේ සංයුක්තවන් කිරීමටයි දැන් සූදානම් වෙන්නේ. මම දැන් chat එකේ message එකක් දානවා. මේ message එකෙන් පස්සේ ඔබට message කිරීම තහනම් ඒ message එකෙන් පස්සේ මට ලැබෙන නිවැරදිම පිළිතුර මුලින්ම ලබා දුන්න කෙනාට තමයි සහ යාලගේ කණ්ඩායමට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. එහෙනම් හදවතින්ම සුභාශිංසල එකතු කරන 2022 සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වෙන නංගිලා මල්ලාට ගිය වසරේ ලකුණු 70ක් ලබාගෙන අනුශූරතාවය දිනාගත්තා. මෙවර අපි සුභාශිංසන එකතු කරනවා ජයග්‍රහණය ලබා ගන්න හැකියාවක් ලැබෙන කියලා. ඒ වගේම 2021 කණ්ඩායම ලකුණු 70ට වඩා ලබාගෙන 80ක් 90ක් 100ක් නෙවෙයි ලකුණු 130ක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් පළමු තරගාවලිය යටතේ ලබා ගත්ත නිසා මෙවර අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගිය වරට සාපේක්ෂව ලබාගෙන තමන්ගේ ජයග්‍රහණය තවදුරටත් සනිටුවන් කිරීමට හැකියාවක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කණ්ඩායම් දෙකට. මෙහෙනම් අපි දැන් සූදානම් වෙමු පළවෙනි ප්‍රශ්නෙට යන්න. මම සුපුරුදු පරිදි ඔයාලට කමෙන්ට් එක දාන. එහෙනම් හදවතින්ම සුභාශිංසන එකතු කරන ගමන් මම ඔන්න මගේ අවසාන පණිවිඩය chat එක හොස්සේ ලබා දෙනවා. අපි යනවා ප්‍රශ්න අංකයකට නිවැරදි පිළිතුර ලබා දෙන්නේ කවුද කියලා බලන්න. We are ready to go. Question number 1 3 2 1 go. Right, හැමෝම try කරන්න පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලබා ගන්න. ඒ අනුව අද දවසේ 2021 සහ 22 අතර පැවති ජාමිතීය ප්‍රශ්න තරගාවලියේ පළමු ප්‍රශ්නයට නිවැරදි පිළිතුර මුලින්ම ලබා දෙමින් ජයග්‍රහණය හිමි කර ගන්නු ලබන්නේ2022 කණ්ඩායම නියෝජනය කරමින් තාරුක යනුව තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණු මේ අවස්ථාවේදී පළමු ප්‍රශ්නයට ලබාගෙන තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණු මුල්ම ලකුණු 10 ලබාගෙන තමන්ගේ කණ්ඩායම ඉහළටම ඔසවන යනවා. 2022 කණ්ඩායම 2021 කණ්ඩායමට එරෙහිව පැවති ජාමිතීය ප්‍රශ්න තරගාවලියේ මුල්ම ලකුණු 10 ලබාගෙන ගිය වර මෙන් තමන්ගේ ප්‍රෞඩත්වය එහෙම නැත්නම් තමන්ගේ දැනුම මේ අවස්ථාවේදී මුළු ලෝකෙටම ප්‍රකාශ කරනවා. මේ විදිහට 2022 කණ්ඩායම තමන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 10කින් ඉහළ නංවා ගන්නවා 2021 කණ්ඩායමට සාපේක්ෂව. එනම් තාරුක 2022 කණ්ඩායමට ජයග්‍රහණය ලබා දුන්නා. යනුව 2021 කණ්ඩායමට එරෙහිව ලකුණු 10කින් වැඩි පුර ලකුණු ලබාගෙන තරගයේ පළමු ප්‍රශ්නයේ ජයග්‍රහණය ලබාගෙන 2022 කණ්ඩායම ඉදිරියට එනවා. ඉතින් අපි බලමු ප්‍රශ්න අංක 1ට අදාළව නිවැරදි පිළිතුර කොහොමද ලබා ගන්න කියලා.
පළවෙනි ප්‍රශ්නය 2022 කණ්ඩායම ජයග්‍රහණය කරා අපි බලමු 2021 කණ්ඩායම දැන් යකා අවස ගන්න හදන 2021 කණ්ඩායමේ ගිය වරමෙන් ගිය සැරෙත් මේ කණ්ඩායම පොඩ්ඩක් ලීඩ් කරලා මුලදී ලීඩ් කරා පස්සේ නාගත්තා මොකද මෙයාලට මෙයාලා දරුණු වුණොත් වැඩේ ඇත්තටම දරුණු වෙනවා ඉතින් 2021 කණ්ඩායම ලැබුවා වූ ජයග්‍රහණේ සාමකාමීව භුක්ති විඳින ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා මොකද මෙයාලව අවස ගත්තොත් මේ මේ ළඟදී විභාගෙ ලියන්න ඉන්න අය වැඩේ ලේසි වෙන්නේ නැහැ ඒක නිසා 22 අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න දැන් ඔයාලා ලීඩ් කරලා තියෙන මෙයාලා ඊළඟට වැඩේ දෙන්න යන්නේ රයිට් එහෙනම් අපි යමු රයිට් කම් ඔන් මම හිතන්නේ සියල්ල සූදානම් අපි යනවා ප්‍රශ්න අංක දෙකට දැන් සූදානම් වෙන්න හැමෝම අපි දැන් යන්න හදන්නේ ප්‍රශ්න අංක දෙකට ප්‍රශ්න අංක දෙක සඳහා කවුද බලමු මුලින්ම ජයග්‍රහණය ලබා ගන්න කියලා. එහෙනම් මම මගේ සුපුරුදු මැසේජ් එක ඔයාලට දානවා. එතනින් පස්සේ ඔබ රයිට් රයිට් 2022 ලු දිනන්නේ බලමු කවුද දිනන්නේ කියලා. රයිට් මේ ප්‍රශ්නේ සම්බන්ධව කිව්වොත් මේ ප්‍රශ්නේ සම්බන්ධව කිව්ව ත්‍රිකෝණාශ්‍රිත ජ්‍යාමිතික ප්‍රශ්නයක්. ත්‍රිකෝණාශ්‍රිත මාරම ලේසි ප්‍රශ්නයක්. X කියලා කෝණයක් තියෙනවා. දැන් කීපයක ඇති බලන්න. X ගේ අගය තමයි අහන්නේ. හරිද? X ගේ අගය අහනවා මුලින්ම chat එකේ X ගේ අගය දාන කෙනා තමයි ජයග්‍රහණය හිමි කරගන්නේ. රයිට්? එහෙනම් සුභාශිෂ එකතු කරන විශේෂම 2021 කණ්ඩායමට නංගිලා මලිලා ලීක් කරලා තියෙන්නේ. අයියලා කළා තමයි දැන් පසුගාමීව තියෙන්නේ. බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. රයිට්? එහෙනම් අපි සූදානම් වෙනවා. ඔන්න මගේ මැසේජ් එක දැම්මා. We are ready to go. Question number 2 3 2 1 go. හයිට් මට නිවැරදි පිළිතුරු එන්න කලින් වැරදි පිළිතුරු ගණනාවක්ම ලැබෙනවා යනුව ඕ මයි ගොඩ් රයිට් යනුව මට නිවැරදි ජයග්‍රහණය නිවැරදිව පිළිතුරු ලබා දෙමින් ජයග්‍රහණය කරන ලබන කෙනාගේ නම දිස් වෙනවා යනුව ජාමිතීය ප්‍රශ්න තරඟාවලියේ 2021 සහ 2022 අතර පැවති තරඟාවලියේ 2021 කණ්ඩායම අභිවා නැවත වතාවක් තමන්ගේ ජයග්‍රහණය 2022 කණ්ඩායමට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. පූජානී තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණ මෙයා අනුව තමන්ගේ කණ්ඩායමට ලබා දෙමින් තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය ශක්තිය ආරම්භයේදීම ලබා දෙන යනවා 2022 කණ්ඩායමට තමන්ගේ ජයග්‍රහණය කරා යන ගමනේ 2021 කණ්ඩායමට එරෙහිව තවත් ලකුණු 10ක් ලබා ගනිමින් තමන්ගේ කණ්ඩායම ඉදිරියටම මෙහෙවන බවක් දක්නට ලැබෙනවා යනවා ලකුණු 20ක් ලබාගෙන 2022 කණ්ඩායම 2021 කණ්ඩායමට එරෙහිව පැවති ජාමිතික ප්‍රශ්න තරගාවලියේ තමන්ගේ ජයග්‍රහණය ශක්තිමත් කරගන්න ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඉතින් බලමු 2021 කණ්ඩායම මොකද දැන් කරන්නේ තුන්වෙනි ප්‍රශ්නයට කියලා. රයිට්? ඉතින් තුන්වෙනි ප්‍රශ්නට යන්න කලින් අපි දැන් සාකච්ඡා කරමු දැන් ඔයාලට ලැබුණ ප්‍රශ්නෙට කොහොමද නිවැරදි පිළිතුරු ලබා ගන්න කියලා. යනවා 2022 කණ්ඩායම ලකුණු 20ක් ලබාගෙන සිග්නල් ලකුණු 20ක පරතරයක් සහිතව. රයිට්? යනවා තරගාවලිය අනිත් අයත් නිවැරදි පිළිතුරු දානවා. ඉතින් ඒක මට විශේෂම කියන්න ඕනේ. මොකද මෙතනදී හුදෙක් විනෝදාස්වාදයක් එකතු වෙලා තියෙන නිසා ඇත්තරම මෙතනදී ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් බලපානවා. සහ සමහර පැතිවලට මේ වෙද්දි විදුලිය විසන්ද වෙලා තියෙනවා කියන එකත් අපි දැනගත්ත යුතුම කාරණයක්. ඉතින් බලමු 2022 සෙට් එක නැගිටලා එයිද. මොකද දැන් 20ක් කියලා කියන්නේ තරමක් විතර සංකීර්ණ වෙලා තියෙන ගැප් එක. ඉතින් මේ ගැප් එක 2021 ඇට ෆිල් කරගන්න පුළුවන් වේවිද කියලා අපි බලමු. ඉතින් සුභාශිෂ එකතු කරනවා නැවත වතාවක් තුන්වෙනි ප්‍රශ්නට යන්න කලින්. එහෙනම් දැන් අපි සූදානම් වෙනවා ප්‍රශ්න අංක 3ට යන්න. මම හිතන්නේ නංගිලා මල්ලිලා සූදානම් වෙලා ඉන්නේ ප්‍රශ්න අංක 3ට අදාළව නිවැරදි පිළිතුරු ලබා දෙන්න. රයිට්? නංගිලා මල්ලිලා හැමෝටම සුභාශිෂ එකතු කරනවා. මෙන්න අපි දැන් යනවා ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 සම්බන්ධව පොඩි දෙයක් කියන්න. ප්‍රශ්න අංක 3 කියලා කියන්නේ සමාන්තර රාශි ආශ්‍රිතව ඔබේ දැනුම චෙක් කරන ගොඩක් ලේසි ප්‍රශ්නයක්. එක්තරා සුවිශේෂී කෝණයක් තියෙනවා. ඒ කෝණේ අගය තමයි මේකෙන් අහන්නේ. රයිට්? එහෙනම් සූදානම් වෙන්න හැමෝම. We are ready to go. Question number 3 3 2 1 go.
බලමු ජයග්‍රහණය ලබන්නේ කවුද කියලා. ඔව් මට පිළිතුරු ලැබෙනවා තාමත් ජයග්‍රහකයා ප්‍රකාශයට පත් වෙලා නැහැ හැමෝටම අවස්ථාව තියෙනවා. තවමත් නැහැ. Right, ඔව් එයාලුව ජයග්‍රහණය right, come on. මම තවමත් නිවැරදි පිළිතුර කවුද කියලා හොයනවා. මුලින්ම ලබා දුන්නේ ඔව් ඒ අනුව මම ජයග්‍රාහකයා හොයා ගන්නවා නැවත වතාවත් right මට අදහා ගත නොහැකි සිදුවීමක් සිදු වෙමින් පවතින බව දක්නට ලැබෙනවා right යනවා මම ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්න සූදානම් වෙනවා ඒ අනුව 2021 සහ 22 අතර පැවති තරගාවලියේ මෙම ප්‍රශ්නයට નિවර්ධිව ලකුණු ලබාගෙන අද දවසේ ජයග්‍රහණය හිමි කරගන්නේ තාරුක 2022 කණ්ඩායමට නැවත වතාවක් තමන්ගේ ශක්තිය ලබා දෙමින් 2021 සහ 22 අතර පැවති තරගාවලියේ තමන්ගේ කණ්ඩායමට තමන්ගේ දෙවන ලකුණු 10ක් ලබා දෙමින් සම්පූර්ණ තමන්ගේ කණ්ඩායම තවත් ලකුණු 10කින් ඉහළ නැංවීමට සමත් වෙනවා ලකුණු 30 දක්වා 2022 කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවෙනවා 2021 කණ්ඩායම තවමත් නිලකුණු තත්ත්වයේ පසු වන අවස්ථාවක 2022 කණ්ඩායම තමන්ගේ ශක්තිය තමන්ගේ දැනුමේ ප්‍රමාණය තමත් ඉක්මනටම ප්‍රකාශ කරමින් ලකුණු තත්ත්වයේ ලකුණු 30ක පරතරයක් ලබා ගනිමින් ඉහළ නැංවීමක් තමයි සිදුවීමක් තමයි දක්න ලැබෙන්නේ ඉතින් මම කිසිම අවස්ථාවක නොසිතූ ප්‍රතිඵලයක් තමයි දැන් ඇත්තට මටත් අදහාගත නොහැකි සිදුවීමක් වෙලා තියෙනවා ඉතින් බලමු මේ ප්‍රශ්නට දාලා නිවැරදි පිළිතුරු ලබා ගන්න මොන කණ්ඩායමද ඉතින් 2021 කණ්ඩායමට මම ආදරෙන් මතක් කරනවා කලබල වෙන්න එපා මොකද නිවැරදි පිළිතුරු ළඟ පාතක එනවා මෙයාලා නිවැරදි පිළිතුරු ලබා දීමත් එක්කම මෙයාලා නිවැරදි පිළිතුරු ගණනාවක්ම ලබා දීලා තිබුණා හැබැයි කාලේ ප්‍රශ්නයක් තිබුණා මම දැන් ටිකක් පරක් වෙලා තමයි නිවැරදි පිළිතුරු ආවේ ඉතින් එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැති බලමු මේ ප්‍රශ්නට අදාළව නිවැරදි පිළිතුරු කොහොමද ගන්න කියලා right ඉතින් 2021 කණ්ඩායම දැන් තරගයේ තරමක් දුරට 2022 කණ්ඩායම තමන්ගේ කරගෙන තියෙන බවක් අපට දක්නට ලැබෙනවා ඉතින් ඒක නිසා හැමෝම ටිකක් මහන්සි වෙන්න තමන්ගේ කණ්ඩායම විශේෂයෙන්ම පරාද වුණොත් 2021 පරාද වෙන්නේ අවුරුද්දක් පස්සේ කියන ඔයාලගේ නංගිලා මල්ලිලා ඉතින් මෙහෙමයි මේ පරාජය වීම ජයග්‍රහණය කිරීමක මොකද ලොකු ප්‍රශ්නයක් නැහැ මොකද මේ දෙකොල්ලටම මම එකම සිද්ධාන්ත එකම විදිහට පැහැදිලි කරා මෙයාලටත් මේ දෙකොල්ලම එකතු කරලා සමහර දේවල් කරා ඉතින් ඒක නිසා මෙයාලා ජයග්‍රහණය කරත් මගේ ප්‍රශ්නයක් නැහැ හැමෝම මගේ ඉගෙන ගත්ත නංගිලා මල්ලිලා ඉතින් ඒක නිසා විශේෂයෙන්ම 2022 දැන් යන විදිහ නම් එච්චර හොඳ නැහැ. මේක නිසා හැමෝම උත්සාහ කරන්නේ නිවැරදි පිළිතුර ඉක්මනට දාන්න ඕනේ. පරක් කියලා දාලා බෑ. ඉතින් ඒක බලමු කොහොමද මේ ප්‍රශ්න දාලා නිවැරදි පිළිතුර ලබා ගන්න කියලා. එනම් මොන වගේ විදියට තමයි හිතන්නේ පුංචිම පුංචි තර්කයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ right එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නය අවසන් කරනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා තවත් අප සතුව ඇත්තේ ප්‍රශ්න 12ක් පමණයි ඉතින් මේ ප්‍රශ්න 12ට මේ කණ්ඩායම සහ මේ කණ්ඩායම දක්වන දක්ෂතාණු තමයි විශිෂ්ටතම එමෙතන් අද දවසේ තරගාවලියේ ශූරතාවය දිනාගන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ එහෙනම් නැවතවතත් අපි මතක් කරනවා 2021 කණ්ඩායමට පළමු ලකුණු 10 මෙම ප්‍රශ්නයේදී ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ කියලා ලකුණු 40 කරා ළඟා කර ගන්න විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න 22 අයටත් හැකියාවක් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි දැන් යනවා ප්‍රශ්න අංක 4ට right එහෙනම් මම හිතන්නේ නංගිලා මල්ලා සූදානම් වෙලා ඉන්නේ ප්‍රශ්න අංක 4ට මම පුංචි දෙයක් කියන්නම් ප්‍රශ්න අංක 4 කියලා කියන්නේ ත්‍රිකෝණයක් ආශ්‍රිතව එන ලස්සන පොඩි ප්‍රශ්නයක් පොඩිම පොඩි ප්‍රශ්නය හැබැයි දීලා තියෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන අවුරුදු වල වගේ නෙවෙයි
වෙන ප්‍රශ්න වලදී වගේ නෙවෙයි. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ හරියම පරිස්සමෙන් කියවන්න චූටි වෙලාවක් ගත්තත් කමක් නැහැ. මොකද පේලි එකමාරයි තියෙන්නේ ප්‍රශ්නෙට. රයිට්. එහෙනම් ඔක තමයි ඉංගිය කෝණයක අගේ තමයි අහන්නේ. මේ කෝණයගේ මුලින්ම ලබා දෙන කෙනා ජයග්‍රහණය කරනවා. එහෙනම් මගේ පණිවිඩය ඔන්න ලබා දුන්නා. එහෙනම් we are ready to go. Question number 4. 3 2 1 go. Yano check the honey kernel of the dust we see from there. Tamangi kandai wadi palamu lakum the hell of agano. Tamangi kandai wadi mulma lakum the hell of agano. Shelum sama twinawa the dust we see ke binduai panaha angke darana. Shelum tamangi kandai wadi mulma lakum the hell of agano. Subhadi balapurtu sahita the dust we see ke kandai wadi naomu mawatak manghitani wurta kerla denawa. Tamangi check the honey. මේවෙද්දි සනිටුවන් කරලා තියෙන 2021 කණ්ඩායම තමන්ගේ කණ්ඩායමට මුල්ම ලකුණු 10 ලබා ගන්නවා මම හිතන්නේ පළමු වෙඩි මුරය දෝ කියලා මට හිතෙනවා 2021 කණ්ඩායම 22 කණ්ඩායමට රහිම පවත්වන තරගාවලියේ මම පුංචි අතීතේ පොඩ්ඩක් මට මතක් වෙනවා 2021 කණ්ඩායමට රහිම 2022 කණ්ඩායමත් ඊවර මේ වගේම ලකුණු තත්වයක් මුලදී වාර්තා කරලා හැබැයි යාලට කියලා අම්බානක නාගත්තා මට මතකයි. ඉතින් මෙවරත් එවැනි සිදුවීමක් දෝ වෙන්නේ කියලා මට පුංචි සැකයක් හිතේ මතුවෙනවා 2021 කණ්ඩායම පුංචි වෙලාවක් ඉඩ දුන්නද කියලා හිතෙනවා වැඩ පෙන්වන්න 2022 කණ්ඩායමට. ඉතින් chat එකේ විවිධ messages ගොඩක් ගණනාවක් වෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලැබුවා ජයග්‍රහණය මම හිතන්නේ ඉතමත් ලොකු ලකුණකට යන්න දෝ කියලා මට හිතෙන පුංචි වෙලාවක් හුස්මක් කටක් අරගෙන පොඩි අයට වැඩ පෙන්වන්න ඉඩ දුන්නා දෝ කියලා මට හිතෙනවා. Right, kese namat kamak naha 2022 tawamat jayagrahanaya lakunu 20k paratharayak thabagena idiriyen sitinawa ithin 2021 saha 22 athara kandayame yanu jayagrahanaya tawadurata pawathwa ganna 22 kandayama ithin dan api sakatcha karamu thunweni prashne sanna hatharaweni prashneta dala nivardi pilithura laba ganne kohomada kiyala සහ ඔයාලට ලැබෙන ජයග්‍රහී ප්‍රශ්නේ මම හිතන්නේ 2021ට තමයි අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ ඉදිරිය තවදුරටත් සනිටුහන් කරන්න අපි බලමු 2022 කණ්ඩායම ණයට ගහලා කොල්ල වරද්ද ගත්ත දෝ කියන එක ඇඟට දැනිලා මේ ප්‍රශ්නෙට තමන්ගේ ජයග්‍රහණේ තවදුරටත් ජයග්‍රහණයක් විදියටම පවත්වා ගනීද කියලා. රයිට්. එහෙනම් රයිට්. සූදානම් වෙන්න හැමෝම තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණ ලබා දෙන්න. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 කියලා කියන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය ආශ්‍රිතව එන ලස්සනම ලස්සන ප්‍රශ්නයක් ත්‍රිකෝණ අංග සම සම්බන්ධව. ඔයාලගෙන් දිගවල් තුනක් තමයි අහන්නේ. මේ දිගවල් තුන පිළිවෙලටම දාන්න ඕන. ස්පි ඒ කියන්නේ අහනවා ත්‍රිකෝණයක පාද තුනයිනේ තියෙන්නේ මේ පාද තුනේම දිගවල් අහනවා පිළිවෙලින් PQ, QR, PR කියලා. ඔය පිළිවෙලටම තියෙනවා. ඔය පිළිවෙලටම නිවැරදි පිළිතුරු දෙන්න ඕනේ. ඒක නිසා කලබල වෙන්න එපා. කලබල වුණොත් උත්තර වරදිනවා. ඒක නිසා ඉක්මනටම නිවැරදි පිළිතුරු හිතලා පැහැදිලිව chat එකේ දාන්න. රයිට්. ඒක තමයි මේ ප්‍රශ්නේ මම ඔයාලට දෙන ඉංග්‍රීසිය. රයිට්. එහෙනම් ඔන්න මගේ සුපුරුදු message එක දානවා. දැන් බලමු කවුද right godak comments ena den onna sudanam wenna mage message ekak damma we are ready to go question number 5 3 2 1 go යනු ජයග් ගහන ලැබෙන 2021 කණ්ඩායම තමන්ගේ කණ්ඩායමට දෙවන ලකුණු 10ක් ලබා දෙමින් තමන්ගේ ජයග්‍රහණය කරා යන ගමනේ දෙවන ලකුණු 10 ලබා ගන්නවා මියන්ව අවින්දි සහ අමින්දි කරලියට පැමිණ ඒ වගේම ඉතින් පසු නිවැරදි පිළිතුරු ගණනාවක්ම දසුනි වර්ණිකා ශෙලුම් මේ විදිහට ලබා දෙමින් මං හිතන්නේ 2021 කණ්ඩායමෙන්ම තමයි
පළමු පිළිතුරු පහ හය හත අට නමය ඔව් පළමු නිවැරදිම පිළිතුරු ලකුණු පිළිතුරු 10ම ලබා දෙමි 2021 කණ්ඩායම මම හිතන්නේ තමන්ගේ කණ්ඩායමේ ඡායග්‍රහණය කරන් මෙහෙවන බවක් දක්නට ලැබෙනවා 2021 කණ්ඩායමට අමතරව එරෙහිව මේ ගැප් එක ලකුණු 30 තිබිලා මේ වෙද්දී ලකුණු 10ක් තරම් ඉතාමත් පුංචි තරමට අරන් ඇවිල්ලා තියෙනවා 2021 කණ්ඩායම මම හිතන්නේ දැන් දැන් තමයි තරගයේ උණුසුම් බව එන්න එන්න වැඩි වෙන 2021 කණ්ඩායමේ ඉතින් මේ තරගය මේ උණුසුම් බව මම හිතන්නේ 2022 කණ්ඩායමට දැන් මේ වෙද්දී දැනිලා ඇති එයාලත් මම හිතන්නේ දැන් මේ වෙද්දී තරගයේ තමන්ගේ ජයග්‍රහණය තමන්ගේ කණ්ඩායමට ලබා ගැනීම දැඩි උනන්දුවක් සහිතව වැඩ කරනවා මම හිතන්නේ මේ වෙද්දී ඉතින් අපි බලමු මේ ප්‍රශ්න දාලා නිවැරදිව පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා රයිට් ඒක මතක තියාගන්න විශේෂයෙන් මතක් කරනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ සෑම තැනකදීම අපට ත්‍රිකෝණ අංග සාම්‍යශිත ඒ ප්‍රමේය වැදගත් වෙනවා රයිට් දැන් අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න අංක 6ට යන්න මම හිතන්නේ ලංගිලා මල්ලා සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ කණ්ඩායමට තවත් ලකුණු 10ක් ලබා ගනිමින් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන එන්න Right, prashnanka haya, prashnanka haya kele kene mama ingia denna, ingia tamai samantara ashra ashrita tamai, samantara ashra ashrita tamai me prashne nirmana vela tiyena. Ithin ahanne konayaka agayak, e konayaka agayak tamai ahanne, marama simple me prashne chuttak wenas karala kalin walayen yahuwa. Meeta prashne deka kota vithara kalin. හරිද ඒක නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ මෙයාලටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ ලේසියෙන් උත්තර කරා යන්න පුළුවන් ඒක මතක් කරනවා මේ ප්‍රශ්නෙට මම හිතන්නේ පුංචි වෙලාවක් ඇතුළත උත්තර දෙන්න පුළුවන් විය යුතුයි හැබැයි අර සුළු කරන්න ප්‍රශ්න දිනාට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක මතක් කරනවා තව දෙයක් මතක් කරනවා කවුරු හරි දුක් වෙනවා නම් අයියෝ මට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු ලබා දෙන්න බැරුණා කියලා දුක් වෙන්න එපා මොකද මේක උදේක් විනෝදාස්වාදයේ සඳහා කරන එකක් දැනුමත් එකතු කරගන්නේ මොකද මෙතෙන්දී ඔයාලට ජයග්‍රහණය කරන්න බැරි වුණා නම් බැරි වෙන එක දෙයක් තමයි හිතේ බයක් තියෙනවා ඔක්කොමත් එක්ක සුළු කරගන්න පරක් වෙනවා කියව ගන්න පරක් වෙනවා ABC කොහෙද තියෙන්නේ කියලා බලනකොට උත්තරත් ඇවිල්ලා සමහර අය දිනලක් ඉවරයි එහෙම ප්‍රශ්න තියෙනවා ඒව දුක් වෙන්නේ බෑ ඒව විභාගෙදී එහෙම වෙන්නේ නැහැ කවුරුත් ඇවිල්ලා පේපර් එක දුව මේ පේපර් එක දීපන් ඇදගෙනවද නැහැ එහෙම වෙන්නේ ඒ අන්තිමට එහෙම පොඩි දෙයක් කරනවා ඒක කොහොමත් වෙනුනේ හැමෝටම අර එහෙම නැතුව ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු දුන්නේ නැත්නම් පේපර් එක ඇදගෙනවා විභාග පරීක්ෂක කියන්නේ ඉස්සරලා ඇවිල්ලා එහෙම දෙයක් වෙන්නේ නැහැ ඒක නිසා දුක් වෙන්න එපා සහ ඔකට තව බාහිර බලපෑමක් තියෙනවා විදුලිය විසන්දවීම සහ ඒ ආශ්‍රිත වෙන තවත් ගැටලු විශේෂයෙන්ම සිග්නල් ප්‍රශ්න හරි ඔයාලා මැසේජ් එක දැම්මත් මට එන්න පරක් වුණොත් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ පරක් වෙනවා ඉතින් ලංකාවේ හැමෝම පැත්තකින් ඉන්න නිසා සිග්නල් ප්‍රශ්නෙත් මේකට බලපානවාද අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් කරනවා රයිට් ඒනට මේ ඒක මේ අවස්ථාවේදී සලකන්න වෙන්නේ නැහැ ඉතින් ඒක පරක් කරන ගැටුම් කියන්න ඕන රයිට් එහෙනම් අපි සූදානම් වෙන ප්‍රශ්න අංක 6 ට යමු එහෙනම් අපි යමු රයිට් එහෙනම් ඔන්න මගේ මැසේජ් එක දැම්මා we are ready to go question number 3 2 1 go ඔව් අද දවසේ මට ලැබුණ පළමු පිළිතුරම නිවැරදි පිළිතුරක් විදිහට ලැබෙනවා. ඉතින් ඒක විශේෂත්වයක්. මොකද මීට කලින් ලැබිච්ච ප්‍රශ්න වලට අදාළව මට නිවැරදි පිළිතුරු ලැබුණ නැහැ. ඒ අනුව 2021 සහ 2022 අතර පැවති ජාමිතීය ද්වන්ද සටනේ තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා දෙන්නට ඕෂද ඔමෙත් සමත් වෙනවා. ඒ අනුව පළමු ප්‍රශ්නයට 6 වෙනි ප්‍රශ්න දාලා නිවැරදි පිළිතුරු මුලින්ම නිවැරදිව ලබා දෙමින් තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා දෙමින් 2021 කණ්ඩායමට නැවත වතාවක් තමන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 10 කින් ඉහළ ලබා ගැනීම සිදු වෙන ලකුණු 30 දක්වා ඒ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ යාම සිදු වෙන 2021 කණ්ඩායම ලකුණු 30යි 2022 කණ්ඩායමත් ලකුණු 30යි සම සම මට්ටමක මේ අවස්ථාවේදී තරඟය පැවැත්වෙන යනවා
2021 කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණය පිට පිටම අවස්ථා තුනකදී සනිටුවන් කරලා 2022 කණ්ඩායම තරමක් වසුගාමීත්වයක් දක්න ලැබුණ අවසන් ප්‍රශ්න තුනේදී මුල්ම ප්‍රශ්න තුනේදී ලකුණු 30ක් ලබාගෙන කෙසේ නමුත් මේ වෙද්දී කණ්ඩායම් දෙකටම ජයග්‍රහණයක් හිමි වෙන්නේ තවමත් දෝලණය වන තරගයක් තමයි අපට දක්න ලැබෙන්නේ 2021 කණ්ඩායමටත් 2022 කණ්ඩායමටත් right දැන් අපි ප්‍රශ්න සාකච්ඡා කරමු එහෙනම් සූදානම් වෙන්න අපි යනවා ප්‍රශ්න අංක 7 සාකච්ඡා කරන ඔයාලට ලබා දෙන්න ඉතින් විශේෂයෙන්ම ප්‍රශ්න අංක 7 සම්බන්ධව කියන්න ඕන රයිට් මම මේක අයින් කරන්න ප්‍රශ්නාංක 7 ඉංගිය මම දෙන්නම් මොකද ඒක වැදගත් ඔයාලට ප්‍රශ්නාංක 7 න් අංගිලා මාලිලාගේ අහන්නේ x කියලා කෝණයක් තියෙනවා ඒ කෝණයගේ තමයි අහන්නේ x කියලා කෝණයක් තියෙන ඒ කෝණයගේ කියන එක තමයි අහන්නේ මේක වෘත්ත ආශ්‍රිත අයියේ ඔව් මේ මගේ ආන්සර් එක නෙමෙයිද ඉස්සෙල්ලා ප්‍රශ්නේ උඩින්ම තියෙන්නේ ඔයාගේ නම මොකද්ද පූජනී පූජනී දෙක Pujani dek pujani tawa hari ina walagi nama mata kerana right yang udah deh mang kita nih message just kuda aktif no niwardi pelitur mulimba laba dunne mama udah deh anang oshadha PM 21යි 450 ඊළඟට ෆූචානි 0.70 ඊළඟට යුහන්සා 2022 දෙන්නේ ඔයයි යුහන්සයි sorry ෆූචානි නිවැරදි පිළිතුරු ලබා දෙනවා ඊළඟට ආකීෆ් නිවැරදි පිළිතුරු ලබා දෙනවා මේ දෙන්නේ ඇහැට ගොඩක් අය නිවැරදි පිළිතුරු ලබා දීලා තියෙනවා කොමාරි මම හිතන්නේ මිලි තප්පර එනොත් ඒ වුණාට අය මගේ එක සෙන්නන්නේ මගේ උත්තර ඉස්සෙල්ලා right ඉතින් ඒක තමයි ප්‍රශ්නේ ඉතින් මේ කණ්ඩායමට තාමත් චූටි කාලයක් ඇතුළත තමයි ඒ ජයග්‍රහණ දෙක වෙනස් වෙන්නේ ඉතින් ඒක මරම තියුණු අවස්ථාවක් මොකද chat එකේ සමහර අයගේ අවිදිරි පෙළ ඇති හරි අපි සූදානම් වෙන්නේ අපි හත් වෙනි ප්‍රශ්නෙට යන්න හත් වෙනි ප්‍රශ්නෙට මම හිතන්නේ සූදානම් මම ඔන්න මැසේජ් එක දානවා right we are ready to go question number 7 3 2 1 go right උත්සාහ කරන්න හැමෝම නිවැරදි පිළිතුරු ලබා ගන්න right මට මේ වන විට ඔව් මට මේ වන විට ජයග්‍රාහකය වාර්තා වෙලාවෙන් තියෙනවා 2021 සහ 22 අතර පැවති ජ්‍යාමිතීය ප්‍රශ්න තරඟාවලියේ 2021 කණ්ඩායම සහ 22 කණ්ඩායම අතරින් හත් වෙනි ප්‍රශ්නට නිවැරදි පිළිතුර මුලින්ම ලබා දෙමින් ෂෙලුම් 0.50 අංකය සහිතව 2021 කණ්ඩායමට තමන්ගේ ලකුණු ලබා දෙනවා. ඒ අනුව 2021 කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණ මේ අවස්ථාවේදී සනිටුහන් කරගන්නවා. 2022 කණ්ඩායම ගැනීම ලකුණු තත්ත්වය ලකුණු 40ක් දක්වා ඉහළනවා ගැනීම සිද්ධ වෙනවා මම බලාපොරොත්තු වන පරිදි 2021 කණ්ඩායම තරඟයේ තමන්ගේ පැත්තට නම්මා ගැනීමක් සිද්ධ වෙනවා මේ අනුව 2021 කණ්ඩායම ලකුණු 40ක් ලබා ගන්නකොට තවදුරටත් තමන්ගේ ලකුණු තත්ත්වය එකම තැන තබා ගැනීම 2022 කණ්ඩායම සමත් වෙනවා ඉතින් ඒ අනුව 2021 කණ්ඩායම 22 කණ්ඩායම ලකුණු 30යි 21 කණ්ඩායම ලකුණු 10ක පරතරයක් තමන්ගේ පැත්තට වාසිය ලබා ගනිමින් ලකුණු 10ක පරතරයක් තමයි ජයග්‍රහණය තමන්ගේ අතට ලබා ගන්න යනවා මෙතෙක් ජයග්‍රහණය ලැබු 2022 කණ්ඩායමට අනුශූර්තාවය ලබා දෙමින් ශූර්තාවය තමන්ගේ පැත්තට මේ මොහොතට අදාළව ලබා ගැනීමක් සිද්ධ වෙනවා ප්‍රශ්න අංක 7 දී right අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 7 ට අදාළව නිවැරදි පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා right.
හරි ලකුණු 40යි තව දුරටත් 2021 කණ්ඩායම 22 කණ්ඩායම ලකුණු 30 සීමාවෙන් අතර වෙලා ඉන්නවා. රයිට් අපි බලමු මේ ලකුණු තත්ත්වයේ වෙනසක් වෙයිද මේ ප්‍රශ්නයෙන් කියලා. රයිට් අපි යනවා ප්‍රශ්න අංක 8 ඔයාලට ලබා දෙන්න. ඒ අනුව රයිට් කවුරුත් රණ්ඩු වෙන්න එපා ලැබුවු ජයග්‍රහණේ සාමකාමීව bukti ini inna kila mata karena right, enang orangnya api sudah nama ini pertanyaan ke atta kila kian samanta rastra asyito obey dan mencek karena pertanyaan right, we are ready to go question numbers 8, 3, 2, 1 go. Yanu tamangge kandai matra lakunu 10ක් ලබා දෙමින් ජයග්‍රහණය ලබා ගන්නවා මේ අවස්ථාවේදී 2022 කණ්ඩායමට හිමි ලකුණු 10 ලබා දෙමින් යුහන් සා තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා දෙමින් මෙම ප්‍රශ්නට අදාළ මුල්ම ජයග්‍රහණය ලබා ගන්නවා නිවැරදි පිළිතුර මුලින්ම ලබා දෙමින් යනුව එතනින් පසුව නිවැරදි පිළිතුර ගණනාවක්ම 2021 සහ 22 කණ්ඩායම් deka bagging nirantarem labeno yanuwa nivardi pilithuru ow gananawak ma labenawa saha kalabale nisa werdi pilithuru gananawakut ma ilakkam maaru karala patalawala daapu awasthawak peni yanawa english akuru dala thiyena ilakkam asse man hitanne 2020 right come on yanuwa 2000 right yanuwa 2022 kandayama tamange jayagrahane kara yana gamane නවතත් නැගිට්ටා වගේ හැඟීමක් දැනෙනවා ඒ අනුව මේ තරගයේ ගියවරමින් එක පාර්ශවයකට මුල් අවස්ථාවේ සිට රඟන්නට එහෙම නැත්නම් වැඩ දාන්නට අවස්ථාවක් නොලැබෙන බවක් තමයි පෙන්වන්නේ මොකද මෙවර 21 කණ්ඩායම ලකුණු 10ක් අරගෙන 40ක් ගන්නකොටම පුංචි වෙලාවක් හති අරපු මහන්සි අරපු 2022 කණ්ඩායම ඕන නැවතත් ක්‍රියාශීලී වෙලා තියෙනවා ලකුණු 10 මුලින්ම තමන්ගේ කණ්ඩායමට ලබා දෙනවා යුහන්සා යනවා නැවත වතාවත් අපූර්ව තරගාවලියක් බවට පත් වෙනවා ජයග්‍රහණයක් නැහැ තවමත් සම මට්ටමේ තමයි තියෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වුණා නිවන් සිදුවීමක් එක්වරක් පමණක් සිදු වෙයි කියලා මොකද නමුත් මේක නැවත නැවතත් සිද්ධ වෙන බවක් තමයි කියන්නේ ඉතින් මේ අපූර්වත්වය මේ වැඩේ නම් පට්ට ස්පීඩ් එක හැදෙනවා රයිට් ස්පීඩ් එක හැදෙනවා මේ සහ තවත් එක එක දේවල් ගොඩක් හැදිලා තියෙනවා මට පේනවා ගොඩක් රයිට් චැට් එකේ හරි ගුඩ් අපි අර ප්‍රශ්න අංක ඊළඟට කීයද තියෙන ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 9 සාකච්ඡා කරන විශේෂයෙන් මතක් කරනවා තවත් ප්‍රශ්න 6යි තියෙන්නේ තවමත් තරගයේ ආරම්භක අවස්ථාවේ තමයි ඉන්නේ ඒක තමයි පුංචි ගැටලුවකට තියෙන මොකද ජයග්‍රහණයක් කරන්න කවුද කියලා පේන තෙක්මාණ එක නැහැ රයිට් එතකන් අපි බලමු රයිට් දැන් අපි යනවා ප්‍රශ්න අංක 9 සාකච්ඡා කරන්න ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 9 වෘත්තය ආශ්‍රිත ප්‍රශ්නයක් පට්ට සිම්පල් මාර්ම ලේසි හැබැයි පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන් ඒ කියන්නේ චුට්ටක් අර දෙගෙඩියාවක් වගේ එකක් තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඇතුලේ එහෙම දෙගෙඩියාවක් ගන්න එපා ඔයා හිතරවන උත්තරේ ඒක හරියි මම ඔන්න සපෝට් එකක් දුන්නා හරිද ඒ සපෝට් එක දෙන්නේ නැත්නම් ඔයාලා චුට්ටක් පරක් වෙනවා අර නිවැරදි පිළිතුරු ගන්න අය පවා ඒකයි හරි ඒක මතක් කරනවා මාර ලේසි වෘත්තයක් ආශ්‍රිතව ප්‍රශ්නයක් තමයි අහන්නේ x ගේ කෝණය අගේ අහනවා x කියන කෝණයක් තියෙනවා ඒක ඇගේ තමයි අහන්නේ ටග්ගල් දාන්න ඕන
right prashnanka 9 right එහෙනම් අපි යනවා ප්‍රශ්නාංක 9 සාකච්ඡා කරන්න ඔන්න මගේ මැසේජ් එක ලැබෙනවා right we are ready to go question number 9 3 2 1 go Oh my god come on yanuwath jack grahane karanu labanne mata labena man hitan niwardi pirithuru gananawakma yes yanuwa 2021 saha 22 athara pawedi tarangawaliye tamange kandayamata lakunu 10ak laba demin awmindi saha windi athulu kanda dedena tamange kandayamata lakunu 10ak laba demin 2021 kandayama karliyata genawa yanuwa tamange kandayama නවත වතාවත් ලකුණු 10කින් ශක්තිමත් කිරීමට හැකියාවක් ලැබෙනවා අවින්දි සහ අමින්දි ඒ දෙදෙනා ගේ එකමුතුවට ඉතින් යාන 2021 කණ්ඩායම ලකුණු 50 දක්වා තමන්ගේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය හිනම්වා ගන්නවා මේ ප්‍රශ්නේ හමුවේ ඒත් එක්ක විශේෂයෙන් මතක් කරන මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු ලැබෙනවා සමතම 2021 කීප දෙනෙක්ම නිවැරදි පිළිතුරු ලැබෙනවා ඉතින් මේ තරංගයේ ස්වභාවය මට මුලින්ම ලැබෙන කෙනාගේ කණ්ඩායමට තමයි ලකුණු 10 ලැබෙන්නේ ඒක ඔබේ ස්ක්‍රීන් එකේ මොන ආකාරයෙන් තිබුණත් යාම 2021 කණ්ඩායම තමත් මිලි තප්පර ගානකින් ජයග්‍රහණය කරන මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර මුලින්ම ලබා දීලා අවින්දි සහ අමින්දි තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා දෙනවා 2021 කණ්ඩායම ලකුණු 50ක් ලබා ගන්නවා එයාල ජයග්‍රහණය මේ මොහොතට අදාළව 2021 කණ්ඩායමට නැඹුරු වීමක් සිද්ධ වෙනවා 2021 කණ්ඩායම ජයග්‍රහණය ලබනවා 21 කණ්ඩායමට වඩා ලකුණු 10ක පරතරයක් සහිතව රයිට් දැන් අපි යමු සාකච්ඡා කරන්න ප්‍රශ්න අංක 9 Right, yanuwa api awasan kire prashna anka 9 den apita yanna thiyen prashna anka 10 taw punchi prashna pramanayak vitarai apata mema moolika wate tarangawaliye apata labena thi api balamu moolika wate mema tarangaya awasan karanna labeida bonus wateṭat awasan prashna pahaṭat yanna veida kiyala right eka thirne karanne mama mata darunoth tiyanna one kiyala mama eka tiyena naththa prashna 15 awasan karana 150 lakuna deela right enan right den oyalata අවස්ථාව තියෙන ප්‍රශ්න අංක 10ට උත්සාහ කරන්න. ඉතින් ප්‍රශ්න අංක 10 කියලා කියන්නේ ආයත් ත්‍රිකෝණ අංග සාම්‍ය භාවිතා වන අවස්ථාවක්. මේ ප්‍රශ්නේ අහන්නේ ගොඩාක්ම ලේසි අහන්නේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. තියෙන විදිහ නම් චුට්ටක් නුහුරුයි. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ ත්‍රිකෝණ අංග සමන අවස්ථාව. අවස්ථා මොනවද? පා 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 කෝ පා කෝ කෝ පා කර්ණ පා. උත්තර හතරයි තියෙන්නේ. හතරෙන් එකක් ගැයි මම ගොඩක් කියලා ඇනස දැන් මම ඉක්මනට ප්‍රශ්නේ පෙන්නන්නම්. We are ready to go. Question number 10. 3 2 1 go. හරි. හැමෝම උත්සාහ කරන්න. හම උත්සාහ කරන්න හොඳ හුස්මක් අරගෙන right එකිනෙකට වෙනස් උත්තර ගණනාවක් ලැබෙන අවස්ථා හතර නිසා අර බහුවර්ණ ප්‍රශ්නයක් වගේ ඔක්කොම දානවා ඉතින් මුලදී එකම පිළිතුර ලබා දෙ tire යනුව ජයග්‍රාහකයා ලැබුණා මේ අවස්ථාවේදී යනුව මම සූදානම් ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ප්‍රකාශයටපත් කරන්න යනුව දසවන ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුරු ලබා දෙමින් තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් එකතු කරගන්නවා ආකීෆ් 2021 කණ්ඩායම නියෝජනය කරමින් තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් එකතු කරගන්නවා යනුව තමන්ගේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමක් සිද්ධ වෙනවා ප්‍රශ්න අංක 10ට අදාළව 2021 කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණය එන්නේ ශක්තිමත් කරගන්න ආකාරයක් දක්වන ලැබෙන ලකුණු 60 දක්වා තමන්ගේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා මේ අනුව ලකුණු 20ක පරතරයක් පවත්වාගෙන තමන්ගේ ජයග්‍රහණය වෙනදා මෙන් ගිය වසරේ මෙන් මේ වසරේද තමන්ගේ කණ්ඩායම ලකුණු 20ක පරතරයක් ඔන්න පවත්වා ගන්න ඉතින් දැන් නම් 2021 කණ්ඩායම තරමක් දුරට ශක්තිමත් භාවයක් දක්නට ලැබෙනවා 2021 22 කණ්ඩායමට සාපේක්ෂව මොකද ලකුණු 10ක් නේද ලකුණු 20ක්
ඒක නිසා 22 කණ්ඩායමට දැන් පොඩි වගකීමක් තියෙනවා තවත් ලකුණු 10ක් හෝ 20ක් අරගෙන මේ කණ්ඩායම ශක්තිමත් කරපු එක කඩලා දාන්න right දැන් අපි යනවා ප්‍රශ්න අංක 10 වලත් එක සාකච්ඡා කරන්න නිවැරදි පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා බලන්න support එකක් තමයි මේ 11 වෙනි ප්‍රශ්නේ. ඉතින් 11 වෙනි ප්‍රශ්නේ වෘත්ත ආශ්‍රිත ප්‍රශ්නයක්. X ගේ අගය තමයි අහන්නේ රූපේ සංකීර්ණ නැහැ ලේසි. මම හිතන්නේ ඒ ටික ඇති හොඳටම. ඉතින් අපි යමු ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 11. රයිට් අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න අංක 11 සාකච්ඡා 11 වලට ලබා දෙන්න. එහෙනම් සූදානම් වෙන්න we are ready to go question number 11 3 2 1 go. Right, ekine kata wenas pilithuru athare niwerdi pilithuru soya mama gaman karana right right e anuwa 2021 kandayama saha 22 kandayama athara pavathi jamatiya prashna tarangawali 11 wenna prashna dan niwerdi pilithuru laba ganna jayat grahakaya mama me weddi thorapat karagena awasan e anuwa නැවත වතාවක් 2022 කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියෙයිද 21 කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියෙද කියලා අපි දැන් බලමු යනුව මම නිවැරදි ජයග්‍රහකයා මේ වෙද්දි තොරපත් කරගෙන අවසන් 11 වෙනි ප්‍රශ්නය යනුව නිවැරදි පිළිතුරු ලබා දෙන තාරුක කිත්මින් 2022 කණ්ඩායම යනුව නැවත වතාවක් මේ ප්‍රශ්නෙට ඉදිරියේ තමන්ගේ ලකුණු 10 වාර්තා කරගැනීමේ ජයග්‍රහණේ අනුශූරතාවයෙන් නොවේ ශූරතාවේ ලබා ගැනීමට තමනුත් සුසුකම් දක්වනවා කියන එක මොනවට පැහැදිලි කරමින් තවත් ලකුණු 10ක් තවන්ගේ කණ්ඩායමට එකතු කරගනිමින් ලකුණු 50 සීමාව කරා අර්ධ ශතකය වාර්තා කර ගැනීමක් සිදු වෙනවා 2022 කණ්ඩායම යන ලකුණු 20කින් පැවති මේ පරතරයේ ලකුණු 10කට අඩු කිරීමට තාරුක අතුළු 2022 කණ්ඩායම සූදානම් වෙනවා සූදානම් වෙලා පෙන්නලා තියෙනවා මේ වෙද්දි 2021 කණ්ඩායම තවදුරටත් ලකුණු 60 සීමාවේ තිබෙන මොහතක ලකුණු 50 සීමාවේ ඉක්මවා 50ට ලං කිරීමට 2022 කණ්ඩායම සූදානම් වුණා right එහෙනම් අපි දැන් යනවා මේ ප්‍රශ්න අදාළම නිවැරදි පිළිතුර අපි කොහොමද ලබා ගත්තේ කියලා සාකච්ඡා කරන්න right යනවා ලැබුවා වූ ජයග්‍රහණය 2021 කණ්ඩායම සමාවෙන 22 කණ්ඩායම ජයග්‍රහණයක් නොවන බවට තරයේ මතක තබා ගන්න මොකද තවදුරටත් ජයග්‍රහණය ලබාගෙන ඉදිරියෙන් සිටින්නේ 2021 කණ්ඩායමයි right තමන්ගේ ජයග්‍රහණය තමන්ගෙන් අතට පත් කරගෙන තියෙන ලකුණු 10ක හැබැයි පරතරයක් ඇතුව එක ප්‍රශ්නයක පරතරයක් තමයි තියෙන්නේ right අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රශ්න අංක 12 වලත් එක්ක සාකච්ඡා කරන ප්‍රශ්න අංක 12 කියලා කියන්නේ right ප්‍රශ්න අංක 12 කියලා කියන්නේ වෘත්තාශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේයයක් ඔයාලට මම සාකච්ඡා කරපු ජ්‍යාමිතික ප්‍රමේයයක් ඉතින් චුට්ටක් හිතන්න තියෙන පොඩි දෙයක් හිතන්න තියෙන සාමාන්‍ය දැනුමේ හිතන්න තියෙන්නේ
රයිට් ඔච්චරයි මං හිතන්නේ මට කියන්න පුළුවන් අහන්නේ දිග මේ රේඛාවේ දිග ඔච්චරද කියලා අහන්නේ රේඛාවේ දිග කෙලිම උත්තරේ විදියට දාන්න පුළුවන් රයිට් එහෙනම් අපි යනවා ප්‍රශ්න අංක 12 සාකච්ඡා කරන්න රයිට් ප්‍රශ්න අංක 12 මං හිතන්නේ දැන් නංගිලා මල්ලා සූදානම් වෙලා ඉන්නේ මම chat එකේ message එකක් දානවා දැන් ඉතින් පස්සේ ඔයාලට message කිරීම තහනම් රයිට් රයිට් we are ready to go question number Question number 12, 3, 2, 1, go. යනුව තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා ගනිමින් තමන්ගේ ජයග්‍රහණය සනිටුවන් කරගැනීමට ජනිතු 2021 කණ්ඩායමේ සමත් වෙනවා PM21398 අංකය දරන ජනිතු තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා දෙමින් යනුව තමන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුවන් කරගැනීමක් සිද්ධ වෙනවා 2021 සහ 22 අතර පැවති තරගාවලියේ යනුව 2021 කණ්ඩායම අභිභ 22 කණ්ඩායම අභිභ තවත් ලකුණු 10ක් ලබා ගනිමින් ලකුණු 70 සීමාව කරා යමි ලකුණු 20ක පරතරයක් නැවත වතාවක් තබා ගැනීමට 21 කණ්ඩායම සමත් වෙනවා ඉතින් ගියවර වගේ නෙමෙයි ගියවර මතක ඇති හැමෝටම මේ වෙද්දී ලකුණු 30ක් 40ක් විතර වැඩි පරතරයක් සහිතව නැවත වතාවක් අල්ලන්න බැරි තත්වයකින් 21 කණ්ඩායම ඉහළ මට්ටම තිබුණා ඉතින් මෙවර සියලුම ජාමිතික කොටස් අවසන් වෙලා ප්‍රශ්න හදලා කෙටි ප්‍රශ්න රචනා ප්‍රශ්න විභාග ප්‍රශ්න සහ තරගාවලි පවත්වලා දැනුම ලබා දීලා උත්තර දිහා බලන විදිහ උගන්වලා උත්තරවලට ලියන විදිහ උගන්වලා සියල්ල අවසන් කරලා පුංචි කාලයක් ඇතුළත පවත්වන අවසන් මහා ජාමිතික ප්‍රශ්න තරගාවලි මම බලාපොරොත්තු වුණේ දුන්න දෙම සිද්ධ වෙමින් පවත්වන 21 කණ්ඩායම සහ 22 අතර කණ්ඩායම ඉතවත් ළඟ ලකුණු මට්ටමක් අතර තමයි දෝල්ණය වෙන්නේ මොකද තවත් ප්‍රශ්න අවස්ථා තුනක් අපිට තියෙන 13 14 15 ඉතින් මේ අවස්ථා තුන පිටපිටම ජයග්‍රහණය කරොත් පිටපිටම ජයග්‍රහණය කරොත් ලකුණු 80 සහ 70 ලබා ගනිමි තරගාවලියේ අවසන් මහා තරගාවලියේ ජයග්‍රහණ 22 කණ්ඩායමට ලබා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි තවත් ප්‍රශ්න තුනක් තියෙනවා මේ ප්‍රශ්න තුන අතරින් තවත් එක ප්‍රශ්නයක් ජයග්‍රහණය කරත් තමන්ගේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා ඒ අනුව 2021 කණ්ඩායමට ඉතින් 21 කණ්ඩායමට ප්‍රශ්න තුනක් තියෙනවා එක ප්‍රශ්නයක් ජයග්‍රහණය කරත් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණේ නිසකම ලැබෙන 80යි එතකොට මෙතනට දෙකක් આવම 70යි එතකොට 70යි 80යි ලබාගෙන ජයග්‍රහණය කරපුවා තව ප්‍රශ්න තුනයි එක ප්‍රශ්නයක් ජයග්‍රහණය කරනවා 22 කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා තව ප්‍රශ්න තුනක් තියෙනවා මේ ප්‍රශ්න තුනෙන් තුනටම නිවැරදිව පිළිතුරු ලබා දිය යුතුයි එනම් දැන් එළඹෙන ප්‍රශ්නේ තමයි රංගිලා මල්ලා තීරණාත්මකම ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ හැමුවේ මේ කණ්ඩායම ජයග්‍රහණය නොකළොත් නිසකම 2021 කණ්ඩායම අවසන් මහා තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් කෙසේ වෙතත් ජයග්‍රහණයක් ලබා ගත්තා කියලා අපිට මේ ප්‍රශ්නේ ඔස්සේ කියන්න පුළුවන්. එහෙනම් මේ තරගාවලියේ අවසාන තීරණාත්මකම ප්‍රශ්නේ තමයි 13 වෙනි ප්‍රශ්නේ. එහෙනම් මේ ප්‍රශ්නයට යන්න කලින් අපි සාකච්ඡා කරමු මේ ප්‍රශ්නට අදාළ නිවැරදි පිළිතුර කොහොමද ලබා ගත්තේ කියලා 12 වෙනි ප්‍රශ්නට අදාළව. ප්‍රශ්න අංක 13 සාකච්ඡා කරන්න ඔයාලට ලබා දෙන්න තීරණාත්මක ප්‍රශ්න. right එහෙනම් සුබපතන 2021 කණ්ඩායමට තමන්ගේ ජයග්‍රහණය ලබා ගන්න සුබපතන 2022 කණ්ඩායමට 2021 කණ්ඩායමට ජයග්‍රහණය නොදී රඳා පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන්න කියලා. right එහෙනම් මේක ලබා දෙන ගමන් අපි යනවා අද තරඟයේ තීරණාත්මකම ප්‍රශ්නයට. right තීරණාත්මකම ප්‍රශ්නය මම ඉංග්‍රීසි ලබා දෙන්නම් මුලින්ම
තීරණාත්මකම ප්‍රශ්නය ප්‍රශ්නාංක 13 ප්‍රශ්නාංක 13 වලට වෘත්තය ආශ්‍රිතව තමයි තියෙන්නේ එක්තරා කෝණයක් තියෙනවා ඒ කෝණේ අගය කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ රයිට් එහෙනම් ඔන්න මගේ මැසේජ් එක දානවා රයිට් එහෙනම් අපි සුබපතන හැමෝටම ඔන්න මගේ මැසේජ් එක දානවා රයිට් වී ආර් රෙඩි ටු ගෝ ක්වෙස්චන් නම්බර් 13 3 2 1 ගෝ Come on. තීරණාත්මකම ප්‍රශ්නයේ අවසන් මහා තරගාවලිය අවසානම තීරණාත්මකම ප්‍රශ්නය නිවැරදි පිළිතුර ලබා දෙමින් තමන්ගේ කණ්ඩායමට හිමි ලකුණු තත්වය right මම ආයෙත් චෙක් කරන්නම් කවුද නිවැරදි පිළිතුර මුලින්ම ලබා දුන්නේ කියලා යනුව ඒෂාන් ප්‍රභාස්වර PM 21 213 ඔබ තමයි අද මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුර මුලින්ම ලබා දුන්නේ 2021 කණ්ඩායම තමන්ගේ ලකුණු තත්ත්වයේ ඉහළ නංවා ගන්නවා ලකුණු 10 කියන්න 2021 සහ 22 අතර පැවති තරගාවලිය ලකුණු 80ක ලකුණු තත්ත්වයක් ලබා ගනිමින් තමන්ගේ කණ්ඩායම මේ මොහොතේ ජයග්‍රහණය කරා රැගෙන යාමක් සිදු වෙනවා ලකුණු 80ක තත්ත්වයක් ලබා ගනිමින් යනවා ලකුණු 30ක පරතරයක් මේ මොහොතේ සනිටුවන් කරමින් 2021 මෙවර විභාගයේ සදා සූදානම් වෙන ලංකිලා බලලා තමන්ගේ ලකුණු තත්ත්වය වාර්තා කරන ලකුණු 30ක පරතරයක් සහිතව යනවා ගිය වරමෙන් නැතත් මෙවර හොඳ තත්ත්වයක් පෙනී යනවා ලකුණු 30ක පරතරයක් ලබා ගැනීම තමන්ගේ ජයග්‍රහණය සනිටුවන් කරනවා ඒ ජයග්‍රහණ ශක්තිමත් බව තවදුරටත් අතිසාර්ථකව පෙන්වනවා මේ අවස්ථාවේ ලකුණු 80ක ලකුණු 30ක පරතරයක් ලබාගෙන තවදුරටත් 2022 කණ්ඩායම ලකුණු 50 සීමාවෙන් රැඳී සිටිනවා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාගන්නේ කොහොමද කියලා යනවා. මම තවමත් ජයග්‍රාහකයා කවුද කියලා ප්‍රකාශිත කරන්න මම තවත් ප්‍රශ්න දෙකක් තියෙන නිසා දැනට තත්ත්වය තවදුරටත් සමකාමී තත්ත්වයක පවතින. ඉතින් ලැබුවා ජයග්‍රහණ 2021 කණ්ඩායම තව ප්‍රශ්න දෙකක් තියෙන නිසා තම සාමකාමීව භුක්ති විඳින ලෙස ඉල්ලා සිටින මොකද තව ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබට මේ ලැබුවව ජයග්‍රහණය තවදුරටත් තදශාර්ථකව වාර්තා පිට වාර්තා තබමින් ජයග්‍රහණය කරා මෙහෙවන් 22 කණ්ඩායම මේ ලැබුවව මේ අනුශූරතාවයට පරාජය කියලා කියමුක දැනට මේ ඒක වාර්තාගත පරාජයක් නොවන ලෙස තමන්ගේ ආඩම්බරේ ප්‍රෞඩත්වය තබා ගන්න තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා ලකුණු 70ක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි බලමු කුමක් සිදුවේද ප්‍රශ්නාංක 14 දී කියලා. ඊට කලින් අපි ප්‍රශ්නාංක 13 සාකච්ඡා කරමු. Right, yang dua lakukan asuhan kara dengan sisi kandang gamak karena kota tahu dulu nak panahi sih mau berani sih no, itu biasanya mata karena no na dengan sisi ke kandang ini piris dengan sisi dekay kandang ini piris ini hat kigunya ada hat gunanya besar lah, itu yang ekornya sama jack berhanya sambat dulu itu awak khusus jack berhanya khusus ekor kandang ini warta kiri berenam tawat lakukan kita laba gatih itu muka demi itu awak punca piris akin tamai දවන්ත පිරිසකට ප්‍රහාරේ මේ මේ தத்துவයේ ලකුණු හඳවාගෙන තියෙන්නේ මේ පිරිස වගේ අඩුම තරමේ 5 6 7 ගුණයක්වත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා 2021 දී ඒක මතක් කරන ඉතින් ඒක නිසා මෙයා දුන්න මේ මැච් එක අපිට පහත් කරලා සලකන්න බෑ මොකද මේ 50 ඇතුළේ තමත් තිබුණු ලකුණු 50ක් තිබුණාට මතක ඇති ඉතින් 21 කණ්ඩායම කියලා කියන්නේ මේ වෙදි ජයග්‍රහණය ලැබලා තියෙන ඉතින් ඒක නිසා දෙපැත්තටම මම හිතන්නේ ජයග්‍රහක අවස්ථාවක් තියෙන ඉතින් අපි බලමු බෝනස් අවස්ථාවට යන්න හැකියාවක් තියෙද කියලා. රයිට් ඊට කලින් මම මගේ සුපුරුදු මැසේජ් එක දානවා මම හිතන්නේ ප්‍රශ්නාංක 14 සංගිලා මල්ලා සූදානම් වෙලා ඉන්නේ හැමෝම සූදානම් වෙන්න
ප්‍රශ්න අංක 14ට අදාළ පිළිතුරු ලබා ගන්න. ඉතින් මේක තුර්ථ ආශ්‍රිත ප්‍රශ්නයක් එක්තරා කෝණයක්ක අගයක් තමයි වලින් අහන්නේ. රයිට්. ගොඩක් ලේසි ප්‍රශ්නයක් හැමෝම උත්සාහ කරන්න මුලින්ම නිවැරදි පිළිතුරු ලබා දෙන්න. රයිට්. We are ready to go. Question number 14. 3, 2, 1, go. Come on, come on, come on. තවමත් මට නිවැරදි පිළිතුරු මං හිතන්නේ එකක් ලැබිලා තියෙනවා. බලමු check ගහන්නේ ලැබෙන්නේ 21ටද 22ටද කියලා යනවා. PM 21යි 334 අයෂා වයෂ check ගහන්නේ කරනවා යනවා 2021 කණ්ඩායම නැවත වතාවක් තමන්ගේ කණ්ඩායමට ලකුණු 10ක් ලබා ගන්න තමන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 10කින් ඉහළ නැංවීම සිදු වෙන යනවා 2021 කණ්ඩායම තව දුරටත් තමන්ගේ ලකුණු තත්ත්වය ඉහළ නැංවා ගන්න බවක් තමයි පෙනියන්නේ මේ ප්‍රශ්නෙට එරෙහිව යනවා 2021 කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 90 දක්වා ඉහළ නැංවීම සිදු වෙනවා මම කලින් මතක් කරා වගේ ඉතින් ගිය වර සිදු වුණ සිදුවීමම මෙවරත් සිදු වෙන බවක් තමයි දැන් නම් මට පෙනියන්නේ ගිය වර 70 හෝ 60 60 වගේ 60 තිබිලා ලකුණු 130 අතර පරතරයක් රඳවාගෙන 2021 සහ 22 අතර තරගයේ ජයග්‍රහණය 50%කට වඩා 21 කණ්ඩායම 21 කණ්ඩායම ලබා ගන්නකොට මෙවර තරගයේ එවන් සිදුවීමක් දෝ සිදු වෙන්නේ කියා හිතේ සැකයක් තියෙනවා. ඉතින් බලමු 21 කණ්ඩායම සහ 22 අතර කණ්ඩායමේ 21 22 අතර තරගයේ කොතරම් තරගයේ ජයග්‍රහණයක් 21 කණ්ඩායමට ලබා ගන්න හැකියාවක් තියෙද කියලා. ඉතින් දැන් අපි සාකච්ඡා කරන 14 වෙනි ප්‍රශ්නය කොහොමද නිවැරදි පිළිතුරු ලබා ගන්න කියලා. හේතු දෙකක් තියෙන එකක් තමයි මේ වෙද්දී ජයග්‍රහණය තමන්ගේ සීමාවට ඇවිල්ලා තියෙන්නේ 21 කණ්ඩායම සහ කාල වේලාවත් යන නිසා මම බෝනස් ප්‍රශ්න ටික සහ මේ ප්‍රශ්න සියල්ලම ඇතුළත් PDF එකක් group එකට දානවා. ඉතින් අවසාන ප්‍රශ්නෙට අපි දැන් යමු ජයග්‍රහණය මේ වෙද්දී එක්තරා පිරිසක් ලැබෙලා තියෙද්දී කුසලාණයක් සහ අනුශූරතාවයේ කුසලාණයක් ලැබෙනවා දෙපාර්ශ්වයට. ඒ නිසා ඒක ලබා ගන්න මොහොතට විනාඩි කිහිපයක් මුදා වෙනවා. ඉතින් මේ අවස්ථාවට කණ්ඩායම් දෙකම අත් දෙක පිළිදලා සූදානම් වෙලා ඉන්න තමන්ගේ ශූරතාවයෙන් කුසලාණය ලබා ගන්න සහ අනුශූරතාවයට. රයිට්. එහෙනම් අපි යනවා දවසේ අපි සාකච්ඡා කරන අවසානම ජ්‍යාමිතීය ප්‍රශ්නය. එහෙනම් මං හිතන්නේ නංගිලා මල්ලාට සුබ පතනවා. ඊට කලින් කියන්න ඕන 2021 සහ 22 අය මුහුණට මුහුණ සජීවීව එකම මොහොතක සම්බන්ධ වෙන අන්තිම අවස්ථාව අන්තිම මොහොත මෙය විය හැකියි ගොඩක් වෙලාවට. මොකද මෙතනින් ඉස්සරහට 22 නංගිලා මල්ලාට මෙරත් හැප්පෙන්න බෑ. අදට දැනුත් පැහැදිලි ඇති එකම සිද්ධාන්ත එකම විදිහට එකම වෙලාවේ කියලා දීලත් 22 අය මේ වගේ ලකුණක් ගන්න පිරිස අඩු බව මම පිළිගන්නවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි. මේ ගියවර සාපේක්ෂව ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ගියවර මෙයාලා 130ක් ගන්නකොට මෙයාලා 60ක් ගත්තේ. මෙවර මෙයාලා 90 තියාගෙන මෙයාලා 50ක් ගන්නවා. ඉතින් ඒක නිසා 22 අයට කියන්න ඕන අඩු පිරිසකින් ලොකු මේකක් අරන් තියෙනවා. ඉතින් එකම විදියට උගන්වලා ජ්‍යාමිතිය මේ වගේ ලකුණු මට්ටමක් ගත්ත එක ගැන මම හිතන්නේ ඔයාලට පැහැදිලි අවබෝධයක් ඇති මේ දෙකට මෙහෙම වුණේ ඇයි කියලා. මම කියන්නේ ආපු දේ තමයි 2021 අය සහ 22 අය මුහුණට මුහුණ සම්බන්ධ වෙන අවසාන අවස්ථාව මේක වෙනවා. මොකද විශේෂ අවස්ථාවකදී හැරුණකොට මේක තමයි අවසානම අවස්ථාව ගණිතය ඉගෙන ගන්න. හේතුව මෙතනින් ඉස්සරහට මේ අය කිසිම කෙනෙකුට මෙයාලත් එක්ක හැප්පෙන්න බෑ. මොකද මෙයාලා රිවිෂන් කියලා එකක් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා
මේ අයගේ දැනුම තම ශීඝ්‍රයෙන් ඉහළ යන යමින් පවතිනවා දැන් මේ වෙනකොට. ඉතින් ඒක නිසා මේ අයට රිවිෂන් තාම පටන් අරගෙන නැහැ. තාම ඉගෙන ගමින් ඉන්නේ කුලා අවසරේ පාඩම්. සහ මෙයාලට තාම විභාග උන දැනිලා නැහැ ලොකුවටම. මෙයාලා තරම් ඒක නිසා මෙයාලා වැඩ කරන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා තමයි මේ ලකුණු වල වෙනසක් වලට පැහැදිලිව දැනගන්න ලැබිලා තින්නේ. ඉතින් එහෙම නැතුව එකම සිද්ධාන්ත ඔයාලා දෙගොල්ලටම ඉගැන්වුවාට පස්සේ එක පිරිසක් අඩු වෙන තනිත් අය වැඩි වෙන්නත් හේතුවක් නැහැ මේ පමණ. ඉතින් ඒක තමයි මෙතන තියෙන එකම හේතුව මේ ලකුණු වල වෙනසක් තියෙන. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේ තමයි ඔයාලා අවසානටම ගණිතය ඉගෙන ගන්න වෙලාව දෙපාර්ශ්වයෙන් ඉඳලා ඉතින් ඉස්සරහට මෙයාලව අල්ලන්න බෑ. මොකද මෙයාලා ඒ සාමාර්ථයක් කරා යන ගමනට දැන් ඇවිල්ලා ඉන්නේ. එයාලා හොඳට වැඩ කරනවා. ඉතින් ඒක නිසා 2022 නම් ගියාමල්ලා හිත ශක්තිමත් කරගන්න ඊළඟ අවුරුද්දේ 2022 සහ 23 අතර මෙන්න මෙහෙම තරගයක් පවත්වනවා. එදාට 22 කට්ටිය මෙන්න මෙහෙම ලකුණකුත් 23 කට්ටිය මෙහෙම ලකුණකුත් ගන්න දැනට අනිවාර්යෙන් පත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ ගැප් එක ගොඩක් වැඩි වෙයි මෙන්න මේ අයගේ එදාට. ඉතින් ඒක ඒ විශ්වාසය වලගේ අද්දතා හද්දවත් වල තබන ගමන් අපි යන අද දවසේ අපි සාකච්ඡා කර අවසානම ජාතික ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. එහෙනම් රයිට්. එහෙනම් ඔන්න මගේ අවසාන මැසේජ් එක ඔයාලට රයිට්. කවුරු වින් කරත් අපි හැමෝම මේකෙන් ඉගෙන ගන්න තමයි ආවේ. 22 අය මේ වෙද්දී ඉතමත් හොඳ මැසේජස් කීපයක් දාලා තියෙනවා. ඉතමත් සංවේදී අවස්ථාවක් තියෙන. ඉතින් ඒ සංවේදීතාව කොහොම තියාගන්න මොකද තාමත් අපි ශූරතාවේ අනුශූරතාවේ ප්‍රකාශයට පත් කරලා නැති නිසා දුක් වෙන්න එපා තාමත් කවුරුත් මේ ඒ වගේ 22 අයගේ දුක් කඳුළු පිහදන්න 21 අයත් අවශ්‍ය නැහැ. මට පේනවා කඳුළු පිහදන්නත් සූදානම් වෙලා ඉන්නවා නංගිලාගේ එහෙම විශේෂයෙන්ම අයියලා 21. ඉතින් එහෙමත් අවස්ථාවක් නැහැ. තාමත් ජයග්‍රහණේ ප්‍රකාශයට පත් වෙලා නැහැ. රයිට් එන්න මගේ මැසේජ් එක දානවා. රයිට් එන්න රෙඩි වෙන්න අපි යනවා අවසාන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයාලට ලබා දෙන්න. රයිට්. ඔන්න අන්තිම ප්‍රශ්නය. රයිට් සූදානම් වෙන්න. We are ready to go. Last question. 3, 2, 1, go. යන අන්තිම ප්‍රශ්නයෙන් අද දවසේ අන්තිම ප්‍රශ්නයට හිමි ලකුණ ලබාගෙන තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ලකුණු 10 මුලින්ම ලබා දෙමින් මේ ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර ලබා දෙන්නේ. නිවැරදි පිළිතුර ලබා දෙන්නේ. Come on. නිවැරදි පිළිතුර ලබා දෙමින් මේ ප්‍රශ්න දාන නිවැරදි පිළිතුර ලබා දෙමින් අද දවසේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න අතරින් අන්තිම ප්‍රශ්නෙට ලකුණු 10 තමන්ගේ කණ්ඩායමට වාර්තා කරමින් ශතකය වාර්තා කර ගැනීමට හැකියාවක් ලැබුණ 2021 කණ්ඩායමට. එහෙනම් 2021 කණ්ඩායමට අපි මුලසින් අත්වල සන්නාදයක් ලබා දී යුතුයි. නිවෙස් වල සිට ගුටිකන් නැතුව තමන්ගේ කණ්ඩායමට අදාළ යනවා. තමන්ගේ කණ්ඩායම අන්තිම මොහොතේ තමන්ගේ ලකුණු තත්ත්වය ශතකය කරා ඉහළනම්වා ගනිමින් ලකුණු 100 සීමාව ඉක්මවා යනවා. මෙවර විශේෂත්වයේ තියෙන ලකුණු 50 අර්ධ ශතකයේ සහ ශතකයේ අතර තමන්ගේ ලකුණු 50ක විශිෂ්ට ජයග්‍රහණයක් 2021 කණ්ඩායම ලබා ගන්න යනවා. 2021 කණ්ඩායම දවසේ පැවති ජාමිතී ප්‍රශ්න තරගාවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අනුව මේ ප්‍රශ්න අදාළ නිවැරදි පිළිතුරු මම දැන් සාකච්ඡා කරනවා. ඉතින් ඒක නිසා ලැබුවා වූ ජයග්‍රහණ 2021 කණ්ඩායම තමයි සාමකාමී සුළු මොහොතක් දුක්ති විඳින ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද අද දවසේ අපි ප්‍රශ්න අංක 15 වෙනි එක අපිට සාකච්ඡා කරන්න තියලා යනව තමයි මම ඔයාලට එතනින් පස්සේ කතා කරන්නේ. රයිට්. ප්‍රශ්න අංක 15. උත්තරේ අංශක 45යි. පැහැදිලිද? ආයතම් කියන්න දැන් ගොඩක් වෙලාවට මේ අයියා නම් කියයි. දැන් මේක අයියා ගත්තා. අපි කොහොමද ගන්න එකපාර? මේ ප්‍රමේයම නෙවෙයි ප්‍රමේයම් තව 35ක් තියෙනවානේ මේ ප්‍රමේය හැරුණම අපි කොහොමද මේකම ගන්නෙ? ඒක හරියන්නේ ඉතින් බලන්න. දැන් ඔයාලට කේන්ද්‍රයේ කෝණයක් ලකුණු කරලා දීලා තියෙනවා. මගේ මේ ඉංගියක් දෙන්න අන්තිම මේ බෝනස් ටිප් එක කේන්ද්‍රයේ කෝණයක් ලකුණු කරලා දීලා තියෙනවා. හරිද? තවත් බාහිර මේ කියන්නේ පරිධිය මත කොහේ හරි කමක් නැහැ. කෝණයක් ලකුණු කරලා දීලා තියෙනවා නේද? ඒ දෙකට මොකක් හරි ඡාප කෑල්ලක් තියෙනවා නේද?
චාප කෑල්ල පස්සේ බලන්නකො ඉස්සෙල්ලා විශේෂයෙන් මෙන්න මේ කෝණයක් ලකුණු කරලා තියෙනවා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඔය ප්‍රමේය තමයි ගොඩක් වෙලාවට 90%ක්ම ඔය ප්‍රමේය තමයි වලගෙන් අහලා තියෙන්නේ චෙක් කරලා තියෙන්නේ කේන්ද්‍රයේ කොතනක හරි කෝණයක් තියෙනවා නම් කොතනක හරි කෝණයක් තියෙනවා ඕක තමයි සෙල්ලම හරිද මෙන්න මෙතන කෝණයක් කොහෙන් හරි මෙහෙම චාප කොටසක් වගේ කේන්ද්‍රයේ කෝණයක් හැදලා තියෙනවා නම් ඒ චාප් ඊට පස්සේ යන්න මෙහෙම මේ කෝණේ ඉඳලා යන්න චාපේ හොයාගෙන මේ කෝණේ තමයි පටන් ගන්නෙ කෝණේ පටන් ගන්න යන්න චාපේ හොයන්න මේ මෙන්න චාපේ කෝණේ පටන් ගන්න යන්න මේ පැත්තට ආහා මේකද චාප කෑල්ල ආහා මේකෙන් එනවා මේ පැත්තට මේකෙන් එනවානේ චාපේ පටන් ගත්තා උතුරු දෙසින් එන නැගෙනහිරින් එන සියලු දෙනා එන සාදුපාර දෙන මෙතනට මෙන්න මේ කෝණේ වගේ දෙගුණයක් මෙතන 45 නම් තමයි මෙතන 90ක් වෙන්නේ එහෙනම් මෙතන කොහේ උත්තරේ අංශ 45 right ඔය විදිහට තමයි ඔය ප්‍රමේය පාවිච්චි කරන්නේ අම්මා අයියේ ඔව් ආයමතේ කියලා දෙන්නකෝ හරි ඔන්න බලා ගන්න හොඳට අහගන්න මෙන්න මේක වෘත්තයක් මේක කේන්ද්‍රයක් හරිද කේන්ද්‍රයේ කෝණයක් ලකුණු කරලා මුලින්ම කරන්න මේ කේන්ද්‍රයේ ඉඳලා යන්න වෘත්තය හම්බ වෙනකම් හරිද ගියානේ ගිහිල්ලා ඔයාට පේනවද චාප කොටසක් මෙන්න රතු පාටක් වෙන්නේ මෙන්න මේ කෑල්ල මෙන්න මේ චාප කොටසක් තියෙනවනේ මේ චාපය නිසා නේද මෙතන කෝණයක් හැදුනේ මේ බලන්න මේ චාපය නිසානේ මෙතන ආවේ නේ මෙහෙම ගියා උතුරු දෙසින් එන්න නැගෙනහිරින් එන සියලු දෙනා එන සාධුකාර දෙන්න කේන්ද්‍රයට ආවා මෙතන කෝණේ හැදුණා අංශක අනුව ආයෙත් යනවා චාපයට ගියා මේ එකම චාපය වෙන චාප බෑ එකම චාපයෙන් ඉන්නවා දැන් යනවා පරිදි හොයාගෙන උතුරු දෙසින් එන්න නැගෙනහිරින් එන සියලු දෙනා එන සාධුකාර දෙන්න මෙතන තියා මේ කෝණේ අංශක මේ කෝණේ එවුවා මේ කෝණේ ලකුණු කරා දැන් මොකද ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ චාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම චාපේ මගින්ම පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් මෙයා වගේ දෙගුණයක් නු මෙයා ඒ කියන්නේ මෙයාගේ භාගයනේ මෙයා මෙයාංශ 90 වෙන මෙයාංශ 45 හරිද ඔන්න ඔය විදිහට මේක පිළිතුරු ලබා ගන්න රයිට් එහෙනම් අපි මේ වෙද්දි නම් ගිලා මල්ලලාට සියලුම ජ්‍යාමිතික ප්‍රමේයන් අපි සාකච්ඡා කරලා ඔයාලගේ අත්වකුරින්ම ලියවලා තියනද එන පොතේ ඔව් කේටි ප්‍රශ්න සාකච්ඡා කරව තියනවද අම්බානක සාකච්ඡා කරා පළමු ජ්‍යාමිතික ප්‍රශ්න තරඟාවලියේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරා ඒක ඔබේ ගෲප් එකේ තියෙන PDF එකක් විදියට ඊට අමතරව අද දවසේ අපි සාකච්ඡා කරා තවත් කේටි ප්‍රශ්න ගණනාවක් ඉතින් ඒ වගේ ඔයාලට PDF එකක් ගෲප් එකේ දානවා එතකොට පසුගිය විභාග ප්‍රශ්න රචනා ප්‍රශ්න සාකච්ඡා කරාද ඔව් 2020 දෙකම සාකච්ඡා කරා 19 18 17 17 උද්දේ සාකච්ඡා කරලා තියෙන හොඳටම ඔයාලා බලන්න පුළුවන් ඊට අමතරව ගාන දිහා දකින්නේ කොහොමද ගාන ආවට පස්සේ ගානට දාලා හිතලා කොහොමද ලියන්නේ කියලා අපි මං වලට වෙනම දවසක් දාලා ප්‍රැක්ටිස් කරවලා තියෙනවා ලියවලා ඉතින් ඒ අනුව අද දවසේ දෙවන තරගාවලිය ඔස්සේ තවත් ප්‍රශ්න සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම මෙතනින් ඉදිරියට ජ්‍යාමිතීය ප්‍රශ්න ඔයාලට තවදුරටත් ප්‍රශ්නයක් වෙන්න බෑ හැබැයි ප්‍රැක්ටිස් කරන්න ඕන ජ්‍යාමිතිය ශීඝ්‍රයෙන් අමතක වෙනවා ඒ අමතක වෙන දේවල් ඉක්මනට මතක් කරගන්න පුළුවන් මේ අයට නම් ගැටමක් වෙන්නේ නැහැ මොකද පුනරීක්ෂණයකදී අපි නිතරම හම්බෙනවා විශේෂයෙන්ම මේ අයට මතක් කරන ප්‍රැක්ටිස් කරන්න කොහොමත් මෙයාලගේ රිවිෂන් එකෙන් තමයි මෙයාලට වැඩ පටන් ගන්න තියෙන්නේ එතකන් අනිත් පාඩම් ටික වැඩ කරගෙන යන්න පුළුවන් රයිට් යනවා අපි ජ්‍යාමිතිය ප්‍රශ්න තරඟාවලිය සම්බන්ධව ආයෙත් આવත් යනවා 2021 කණ්ඩායම ශතකයක් වාර්තා කරගෙන 50ක හරියටම 50ක ජයග්‍රහණයක් වාර්තා කරගෙන 2021 කණ්ඩායම් ජයග්‍රහණය ලැබෙනවා 2022 වර්ෂයේ පෙබරවාරි ජනවාරි මාසයේ පැවැත්වුණ මේ ජ්‍යාමිතීය ප්‍රශ්න තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් ලකුණු 50ක සීමාවකින් අපි ශක්තිමත් කියලා පස්සහැරලා නංගිලා මලිලාට පෙන්වුවා 2021 කණ්ඩායම වගේම 2022 කණ්ඩායමත් නොදෙවෙනි තරඟයක් ලබා දීලා විශේෂයෙන්ම අපට මතකයි මේ අය ලකුණු බිඳුවක් ගන්නකොට ලකුණු 10ක් යනවා තවත් බිංදුවක් තියෙන ලකුණු 20 දක්වා ඉන්නවා. තවත් ලකුණු බිංදුවේම තියලා ලකුණු 30ක මේ 21 අය ලක්කාට දැවැන්ත කණේ පහරක් ආරම්භයේදීම ලබා දීලා 22 කණ්ඩායම ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න හැබැයි මැදකදී ණයට ගහලා මුල්ල වරද්දා ගත්තා වගේ දෝෂ සිදුවීමක් වෙලා මේ අය පොඩ්ඩක් ආවා මේ ආපු ගැම්ම නැවතවතාව මෙයාලා ගැම්මෙන් ආවා 50 දක්වා. ඉතින් පස්සේ මෙයාලා ඇන හිට්ටා. ඒ හිට්ට හිටිල්ල හිටතම තමයි ඉතින් ඒ හිට හිටිල්ල නැගිට ගන්න බැරි වුණා මොකද මෙයාලා ශක්තිමත් වුණා ඇඟට ඇඟිල්ලේ රක් වුණා ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට 90ක් ලබා ගන්න තිබිලා අන්තිම ප්‍රශ්නේදී පවා තමන්ගේ ජයග්‍රහණය ලබාගෙන ශතකයක් ලබාගෙන තමන්ගේ ප්‍රතිඵලය වාර්තාගත ලෙස ඉහළ ලංවා ගන්න හැකියාව ලැබුණා විශේෂම ගිය වාර තරංගයේදී 50%කින් ලබාගත් ජයග්‍රහණය මෙවරත් ඒ ලෙසම පවත්වා ගැනීමට මෙයාට හැකියාව ලැබුණා යනවා
විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න 2021 කණ්ඩායම සහ 22 අතර කණ්ඩායම අතර පැවති ජාමිතීය ප්‍රශ්න තරඟාවලිය දැන් මම සූදානම් වන්නේ අනුශූරතාවයට හිමි සම්මානය පිරිනමන්නේ යනුව මම හිතන්නේ දැන් ඔබ සියලු දෙනාම සූදානම් වෙලා සිටින්නේ 2021 කණ්ඩායම සහ 22 කණ්ඩායම අතර පැවති තරඟාවලියේ 22 කණ්ඩායමට හිමි අනුශූරතාවය දැන් මම පිරිනමනවා ඉතින් ඒ සඳහා සියලු දෙනාම අත්ල් බැඳගෙන අත්වල සන්නාදය ලබා දිය යුතුයි 2022 කණ්ඩායමට යනුව 2022 කණ්ඩායම දවසේ අනුශූරතාවය ලබා ගන්න ආකාරයක් අපට දක්නට ලැබෙනවා ආකාරයක් අපි අත්වල සන්නාදය ලබා දිය යුතුයි මුළු විශ්වයටම උදාහරණ යනුව 2021 කණ්ඩායම අධ්‍යක්ෂක ජයග්‍රහණය ලබාගෙන ආකාරයෙන්ම කවුඩත්ය දෙක කණ්ඩායම සම්මානයේ තමගේ තම ජයග්‍රහණයක් ලබා යන ශූරතාවය දිනාගත් 2021 කණ්ඩායමට අවදී උණුසුම් සුභාශිංසනයක් කරනවා යනුව අදවසේ පැවති ජාමිතිය ප්‍රශ්න තරඟාවලියේ ජයග්‍රහණය ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් 2021 කණ්ඩායමට අනුශූරතාවය ලබාගත් 22 කණ්ඩායමට සුභාශිංසන එකතු කරන ගමන් අද තරඟාවලිය මෙතනින් සමාප්ත කරනවා මම හිතන්නේ නංගිලා මලිලා සතුටු වෙන්නේ නැති මැසේජ් කරන්න නැති ගොඩක් දේවල් මේ පැය 1යි පැය 2 අතර කාලයේදී සිද්ධ වෙන්නේ නැති ඉතින් ඒක නිසා මේ ලැබුච්ච ජයග්‍රහණය සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ ජයග්‍රහණය එලෙසම මගේ නම් මේ දෙකොල්ලම මගේ නම් කියලා මල්ලා මේ දෙක අතර පුංචි තරඟයක් තිබුණා නැවතත් මේ මොහොතෙන් පස්සේ ආයෙත් අපි එක පිරිසක් විදිහට වැඩ කළ යුතුයි මොකද මගේ ඉගෙන ගන්න නංගිලා මලිලාට ගොඩක් එළියේ ඉන්න අය මගේ ක්ලාසස් නොවන ගොඩක් අය බලන් ඉන්නවා කොහොමද අපේ පන්තියේ විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය වෙන්නේ කියලා ඉතින් ඒක නිසා මේ අයත් අද දවසේ නිවැරදි පිළිතුරු දීලා තමන්ගේ නම කියවගත්ත අය සිග්නල් ප්‍රශ්න නිසා නිවැරදි පිළිතුරු දීලා කියව ගන්න බැරි වෙච්ච අය වැරදි පිළිතුරු ඉක්මනට දීලා හොට බිමැනගෙන වැරදි උත්තර දීපු අයට මම කියන්න තියෙන මේක හුදෙක් විනෝදාස්වාදයේ සඳහා පමණයි මෙවන් තරගයක් විභාගෙදී බලාපොරොත්තු වෙන්න බෑ ඒක නිසා වැරදි උත්තර දුන්න අය හිතේ කිලිටක් තියාගන්න බෑ මම දුන්න ඔක්කොම උත්තර වැරදි කියලා එහෙම එකක් නැහැ මේක ඔයාලට කරපු එක ඉවෙන්ට් එකක් විතරයි එක මතක් කරනවා එහෙනම් අද ක්ලාස් එක මෙතනින් සමාප්ත කරනවා නංගිලා මල්ලාට දිගින් දිගටම මෙවන් තරඟ 22 අයට තියෙනවද ඔව් එක එක අයත් එක්ක තියෙනවා 21 අයට තියෙනවද ඔව් මෙතනින් ඉස්සරහට තවත් තරඟාවලි සහ විවිධ වැඩසටහන් මේ අයට විශේෂයෙන්ම සංවිධානය වෙනවද ඔව් ඒවා අපි දැනටමත් සැලසුම් කරලා තියෙනවා මේවන් දේවල් ඔස්සේ අපි අතර තියෙන සම්බන්ධියාව මම ගුරුවරයෙක් නෙවෙයි ඉතින් ඒකෙන් ඔයාලා ගොඩක් වාසි ගන්නවා මොකද මම ගුරුවරයෙක් කියලා කියා ගන්න බැරි කමකට නෙවෙයි මම සර් කියලා මට අයියා කියන්න එපා කියලා මට සර් කියන්න කියන්න පුළුවන් ඔයාලට හැබැයි ඒ දේ නෙවෙයි මට වටින්නේ ඔයාලා අයියක් කළා නංගිලා මාලිලා කියලා කියද්දී එන බැඳියාව ඔස්සේ අපේ රිසල්ට් එක 80න් එකක් ගන්නවට වඩා 95න් එකක් ගන්නවා නම් ඒ කරන ක්‍රියාවලිය ඔස්සේ මම ඒ දේ කළ යුතු නැද්ද ඒ දේ තමයි මම මේ කරන්නේ ඉතින් ඒක නිසා ඒකෙන් අනිවාර්යෙන්ම ඔයාලගේ ප්‍රතිඵල ඉහළ නැංගිලා එකේ කතා දෙකක් නැහැ නම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා ඉතින් ගොඩක් වෙලාවට මෙම ක්ලාස් එක YouTube හරහා ප්‍රචාරණය වීමට වැඩි ඉඩකඩක් තියෙනවා කියන එක මතක් කරනවා රයිට් නංගිලා මලියට මොනවද ප්‍රශ්න තියෙනවද අයිය මේ තරගය ගැන ඉතර දේවල් ටික කියන්න පුළුවන්ද අනිවාර්යයෙන්ම කියන්න ඒක ගොඩක් හොඳයි විශේෂයෙන්ම chat එකේ දාන්න මේ තරගය ගැන ඇත්තම ගොඩක් සතුටුයි KVI එකට පාස් මිය ආයතනයේ සියලුම දෙනාට මම ස්තුතියි. ඇත්තටම අපේ නොලෙජ් ගොඩක් වර්ධනය වුණා. මේ වගේ තරඟ ඇත්තටම මම කිසිම දාවක සම්බන්ධ නැහැ. මේ ක්ලාස් එකෙන් තමයි පළමු වතාවට මට මේ වගේ කම්පැනි තරඟයක තරඟයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඇත්තටම නම සතුටුයි. Thank you KVI and පාස්. හයිට් ඔයගේ නමයි පාස්ලයි කිව්වොත් ගොඩක් වටිනවා.
මගේ නම නවෝද්‍යා හිරණේ මම සාරිපුත මහවිද්‍යාලය කොහෙද දිස්ත්‍රික්කේ රත්නපුර රත්නපුර හරි තවත් එහෙම කතා කරන්න ඉන්නවනේ කතා කරමු ලොම් කැමතියි කතා කරනවා සාචට් එකේ මං ඉදන් මැසේජස් තියෙනවා ගොඩක් හරි මේක සමු ගැනීම නෙවෙයි මතක් කරන්න ඕන මේක අතරමැදිකදී හම්බුණ පොඩි දෙයක් විතරයි මේක මෙච්චරක් දෙයක් වුණා නම් ඉතාලි තව මාස අපට හතරක් තියෙනවා කොච්චර දේවල් වෙයිද මෙන්න මේ අයට විශේෂයෙන්ම මේ අයට ඊට පස්සේ මේ අයට හිතා ගන්නවත් බෑ මේ අය කොහේ නතර වෙයිද කියලා ඉතින් අර බැඳීම දිගටම තියා ගන්න ඕන ඒ විශ්වාසය හිතේ තියා ගන්න ඕන ඒක තමයි අංක 1 මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් සහ පාස්මි අධ්‍යාපන ආයතනයේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඔයාලා හිතනවටත් වඩා අනිවාර්යයෙන්ම දවසින් දවස වැඩි වෙනවා. ඒක නිසා ඒකත් මතක් කරනවා. මම හිතන්නේ ගොඩක් ස්තුතියි මේ වෙද්දි මගෙත් එක්ක එකතු වෙලා හිටියට පැය දෙක ගණනක් මම හිතන්නේ ගොඩක් ඉන්නවා අඩුයි වෙනදා. ඉතින් අද ඉන්නවා. ඉතින් ඒත් එක්කම වැඩ කරන්න හදවතින්ම සුබපතනවා නංගිලා මල්ලාට ගණිතයේ සම්බන්ධව බයක් තියාගන්න එපා හිතේ කොහෙවත්. ගණිතය සහ විද්‍යාව විශේෂයෙන්ම අනිත් විෂයන් වැඩ කරන්න වැඩ කරලා අපි එකතු වෙලා ගමනක් යමු අනිවාර්යයෙන්ම ලකුණු 100 100ම ගන්න තැනට අනිවාර්යයෙන් අපි වැඩ කරනවා මේ අය එක්තු කරලා මේ අය දෙගොල්ලම අනිවාර්යයෙන් මෙතනට මෙහෙමනවා ඉතින් ඒක නිසා අපි හැමෝම එකම ගමනක් යනවා එක ෆැමිලියක් වගේ දැන් තේරෙනවානේ අපි ඔක්කොම එකයි ලංකාවේ එක එක පැතිවල කවදා හරි අපි ඔක්කොම වල රිසල්ට්ස් අරගෙන අපි වලගේ රිසල්ට් එකතු වෙලා රිසල්ට් එකතු වුණාට පස්සේ ආවට පස්සේ එක තැනක එකතු වෙලා අපි යමු කුංචි සවාරියක් ලංකාවේ කොහේ හරි තැනක ගොඩක් කාලවලට මම එකයි යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නොමිලේ මම ගානේ සියලුම වේදා සහිතව අපි යනවා සවාරියක් ඉතින් ඒකට යන්න අපි ඉදිරියේදී වැඩ සැලසුම් කරමු ඉතින් එදාට ගොඩක් ෆන් අයිටම් අපි හෙදි සංවිධානය කරලා තියෙනවා විශ්වවිද්‍යාලය ඇතුළේ ඉතින් ඉතින් ඔය එක තමයි සම්පූර්ණ කතාව ඉතින් අපි ලබන සතියේ ක්ලාස් එකදී හම්බ වුණ 2022 අය දවසේ තමයි අද ඒක නිසා ලබන සතියේ බ්‍රහස්පතින්දා අවසහයට 2022 නංගිලා මලිලාට අපි ක්ලාස් එක පවත් කරනවා හෙට දවසේ සිකුරාදා 21:00ට සිද්ධාන්ත පන්ති සහ අනිද්දා 21:00ට රිවිෂන් ක්ලාසස් පවත් වෙනවා විශේෂයෙන්ම පාස් මී ඇප් එක ඩවුන්ලෝඩ් කරපු නැති අයට මම ගෲප් එකේ දානවා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න Android ෆෝන් එකක් තියෙනවා නම් iOS ෆෝන් එකක් ඩිවල් අයිෆෝන් එකක් තියෙනවා නම් අයිෆෝන් එකක් එහෙම නැත්නම් ලැප් එකක් තියෙන අයට අපි එවන්නම් ලබන සතියේ ලින්ක් එකක් ඒකෙන් අපිට ඔයාලට ඇප් එකම පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් විදිහට හරි නේද එහෙනම් ආද ක්ලාස් එක මෙතනින් නතර කරනවා තරගාවලිය සියලුම කටයුතු අවසන් මම දැන් රෙකෝඩින්ග් මයිට් කලින් අයින් කරයි රයිට් එහෙනම් මම විනාඩි කීපයක් කරා මැසේජ් කියනවා නංගිලා මල්ලාට ක්ලාස් එකෙන් ලීව් වෙන්න පුළුවන් එහෙනම් තැන්කියු වෙරි මච් and හැමෝටම good night හොඳට වැඩ කරන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රයිට් ආයි වන් නංගිලා මල්ලා හැමෝටම Good night. Good night.